මේ රට සිංහල බෞද්ධ රටක් හැටියට බහුතරයේ සිංහල බෞද්ධ අය ඉන්න හැටියට ඒක අපි පිළිගන්න. හැබැයි අනිකුත් සියලු දෙනා එක පවුලක් හැටියට එකට වාඩි වෙලා වැඩ කටයුතු කළ යුතු. වර්තමානයේ පාර්ලිමේන්තුවට විශ්වාස භංගයක් කවුරු හරි ගේනවා නම් ඒක රඟපෑමක්, එහෙම නැත්නම් ඒක නාටකයක්. පොදු විශ්වාස භංගයකින් කරන්න පුළුවන් වෙන්නේ වර්තමානයේ පාර්ලිමේන්තුවේ කාට හරි පක්ෂව විපක්ෂව අත උස්සන එක විතරයි. ඒ විශ්වාස භංගය ඉදිරිපත් කරන පුද්ගලයා මේ රටේ නීති හාමුදුරුවෝ වැරදිකාරයෙක්ද නිවැරදිකාරයෙක්ද කියලා කතා කරන්න හෝ ඔප්පු කරගන්න බෑ. එහෙමනම් ඒ අවස්ථාව ගන්න ඕන අපි වෙන විදිහකට. තේරීම්කාරක සභාව ගැන වැරදි නිවේදනයක් රටට නිකුත් කරලා තියෙන්නේ පොහොට්ටුවේ කණ්ඩායම. තේරීම්කාරක සභාවේ සියලුම පක්ෂවල නියෝජිතයෝ වාඩි වෙනවා. අපි හිතමු රිෂාඩ් අමත්තුමා සම්බන්ධයෙන් තිබෙන ඒ චෝදනා ටික. ඒ චෝදනා සියල්ලම මෙතන විභාග කරන්න පුළුවන්. පොලිස් ප්‍රතිමාව කැඳවන්න පුළුවන්, හමුදා ප්‍රතිමාව කැඳවන්න පුළුවන්, අනිකුත් ආරක්ෂක අංශයේ නිලධාරීන් කැඳවන්න පුළුවන්, ඒ වගේම අනිකුත් ආයතන කැඳවන්න පුළුවන්. ඒ ආයතන සියල්ල කැඳවලා කරන්න බලාපොරොත්තු වෙන්නේ එතනදී ඒ විමර්ශනය රිෂාඩ් බදුදීන් ඇමතුමා වැරදිකාරයෙක් වෙනවා නම් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ තීන්දුව විතරක් නෙමෙයි CID එක සහ අනිකුත් ආයතන සියල්ලටම බාර දීලා අවශ්‍ය කරන දඬුවම දෙන්න ඕනේ. මාධ්‍ය හමුවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා කියා සිටියේ, ජනතා විමුක්ති පෙරමුණ රජයට එරෙහිව ගෙන ආ විශ්වාස භංගය සියලු දෙනා එක්ව පරාජය කරන බවයි. ජනතා විමුක්ති පෙරමුණ අපේ ආණ්ඩුවට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගෙනල්ලා තියෙනවා. අපි එතුමාලගෙන් අහනවා, එතුමාලා ගණිත ශාස්ත්‍රයේ දන්න උදවිය. ඔවුන් පැහැදිලිව දන්නවා මේ විශ්වාස භංග යෝජනාවට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛවටගත් මේ එක්සත් ජාතික පෙරමුණේ සියලුම මැති ඇමතිවරු ආණ්ඩුවට සහයෝගය දෙනවා. අපි මේ විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කරනවා. ඒ මේ විශ්වාස භංග යෝජනාව ගෙනල්ලා ඒගොල්ල බලාපොරොත්තු වෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ආයෙනව තව තවත් අගමැති කරන්න. එහෙම නැත්නම් විමල් වීරවංශ මහත්තයා අගමැති කරන්න. මේ රටේ තව මාස 6කින් ඡන්දයක් තියෙද්දි මේ අවුරුදු 4 තුල පැහැදිලිවම පාර්ලිමේන්තුව ඔප්පු කරලා පෙන්නද්දී කුමන්ත්‍රණකාරීව ආණ්ඩු පෙරලන්න බැහැයි කියලා ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුල ජනතාවගේ පරමාධිපත්‍යයේ ඡන්දයේ බලෙන් ආණ්ඩු පිහිටන්නත් ආණ්ඩු පෙරලන්නත් පුළුවන්කම තියෙද්දි මේ වගේ විහිළු සපයන එක අපි දකින්නේ සාධාරණයි කියලා.